ඔව් ඇත්තටම අද පාස්කු ඉරිදා දිනය විශේෂයෙන්ම අද ඉඳන් අවුරුදු 4කට කලින් මේ සිදුවීම සිද්ධ වුණේ අපිට පෞගිය කාලේ අපි දිගින් දිගටම මතු කළා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතියා බලයට පත් වුණාට පස්සේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ නිවැරදි ආකාරයට සිද්ධ වුණේ නැහැ කියන එක. ඒ පරීක්ෂණ යටපත් කරන්න විටින් විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපරාධ විමර්ශන අංශයට අධ්‍යක්ෂකවරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් මගේ දැනුම හැටියට නම් එතුමාගේ කාලය 6-7 දිනක් එතුමා මාරු කළා. ඒ වගේම තමයි මේ පරීක්ෂණ කරගෙන ආපු ශානි අබේසේකර හිටපු අධ්‍යක්ෂකවරයා වල්ල හිරේ දැම්ම. ඊළඟට රවි සෙනවිරත්න මැතිතුමාව ගෙදර යවුවා. DIG රවි සෙනවිරත්න. ඊළඟට ඔවුන්ගේ කණ්ඩායමේ හිටපු සියලුම නිලධාරීන්ව එක එක තැන්වලට මාරු කරලා සම්පූර්ණයෙන්ම මේ පරීක්ෂණ ඉදිරියට යන්න නොදී වලක්වන එක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කළේ. දැන් අපි දැක්කා ඊයේ පෙරේදා අලුතෙන්ම සොයා ගැනීම තමයි සාරා ජෙස්මින්ගේ අර DNA පරීක්ෂණය සනාථ වුණයි කියන එක. අපි දන්නේ නැහැ මේ පරීක්ෂණය නැවත කරන්න කවුද කිව්වේ කියලා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අධිකරණයෙන් මේ පරීක්ෂණය කරන්න කියලා කිව්වෙත් නැහැ. නීතිපතිවරයා ඉල්ලීමක් කරෙත් නැහැ. පොලිස්පතිවරයා ඉල්ලීමක් කරෙත් නැහැ. ඒ තුන්දෙනාම නොවන කෙනා කවුද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ තුන්දෙනාම නොවන කෙනා කවුද සාරා ජෙස්මින්ගේ නැවත DNA පරීක්ෂණයක් ගන්න ඕනේ කියලා අවුරුදු 3-4කට ආසන්න කාලයකට පස්සේ කිව්වේ. DNA පරීක්ෂණ දෙකකින් තාවුරු වෙලා තියෙනවා. ඒ සාරා ජෙස්මින්ගේ මලසිරුර එතන තිබුණේ නැහැ. එතුමිය ඒ කියන්නේ සාරා ජෙස්මින් එතන ඒ මුතදේහන් අතර එයාගේ මුතදේහයේ තිබුණේ නැහැ කියන එක තාවුරු වෙලා තිබිද්දි තුන්වෙනි පරීක්ෂණය කරන්න කිව්වේ කවුද කියන එක තමයි දැන් තියෙන ලොකුම ගැටලුව. අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.